සුළඟේ පාවි ඇවෙත ආවි මා සිතුම් සිතුම් සිහින විමානෙන් ලස්සන සුන්දර ඉරිදාවේ අපි අපේ විශේෂාංගයත් එක්ක එහෙනම් අපි සූදානම් ඔබවත් එකතු කරගන්න. සිනහ සහගරයක් මම හිතන්නේ මේ කතා බහ කරන්න ගීත අහන්න විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල් දැන කියාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ කොහෙන් ගත්තත් බොහෝ දේවල් දැන කියාගන්න නම් අපිත් එක්කම රැඳී ඉන්න කියලා මතක් කරන ගමන් මම විශේෂයෙන් තවත් අමුත් එක්ක ඉන්නවනේ අපිත් එක්ක හැමදාම එකතුලා ඉන්නේ. ඔකවත් මතක් කරලා ඊට පස්සේ අඳුරලා දෙමු නේද අපිත් එක්ක කවුද ඉන්නේ කියලා. ඒ නිසාම විශේෂයෙන් මතක් කරන හැමදාමත් වගේ අපිත් එක්ක අත්දැක දැනගෙන ඉන්න zero hand sanitizer පහතරක් පුරාම ඔබට ආරක්ෂාව ලබා දෙන්නේ zero hand sanitizer. ඉතින් විශේෂයෙන් මතක් කරනවන NMR අනුමත නිෂ්පාදනයක් ඒ විතරක් නෙවෙයි ලංකාවේ දේශීය නිෂ්පාදනයක් අපේ රටට විතරක් නෙවෙයි තවත් රටවල් ගණනාවකට අප නයනය කරන්නා වූ අපේම නිෂ්පාදනයක් විදිහට අපිට zero hand sanitizer මතක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල සුපිරි වෙළඳසල් වලින් ඔබ zero hand sanitizer මිලදී ගන්නවන විශේෂ වූ වට්ටමක් සහිතව මේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. අද දවසේදීත් අපේ මේ ඉන්න ආදරණීය දෙපළ වෙනුවෙන් තෑගි ලබා දෙන අනුග්‍රහ දක්වන්නේ zero hand sanitizer. හරි එහෙනම් දැන් ඒ වෙලාවේ හරි අමුතු විනාවක් වුණා. මොකද කතාවකුත් ගියා. අපි පොඩ බල මොකද අර මහක කිව්වා වගේම වැඩේට ආපු වෙලාවෙ ඉඳන් මේක සිනා සාගරයක්. ආ මොකද සියත මේ දෙන්නටම අලුත් නැහනේ. අනිවාර්යයෙන්ම. මොකද මේ අපි විතරක් නෙමෙයි මෙතන කැමරාවෙන් පිටිපස්සේ ඉන්න කට්ටිය අපේ නිෂ්පාදකවරයා මේ හැම කෙනාවම බොහොම ආදරණීය විදිහට ආකර්ශනීය විදිහට එකතු කරගත්තා. බොහොම ආදරයෙන් පිළිගන්න සූදානම් වෙලා ඉන්න මේ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු අනුෂ සමරනායක මැතිතුමා. ආයුෂ බොහෝ වේවා. ඒ වගේම අපි කවදත් ආදරය කරන අපිට හිතවත් සේතර ලෙංගතු ක්‍රිකට් වලට ලෙංගතු කෙනෙක් තමයි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක. ආයුෂ බොහෝ වේවා. කායිකව කියනත් ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් අයි දැන් සීතත් අලුත් නෑ වැඩලුත් නෑ. ආ මෙතෙන්ට ආපු වෙලාවෙ ඉඳලා හරි පුදුම කතා කියන්නේ. වැඩසටහන මොනවා කියදද කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. ඇත්තටම හොඳින් හිටියට ටිකක් එළියට බහින එක දෙපාරක් හිතනවා. අපිට එළියට බහින එකට වැඩිය
සමාර මිනිස්සු ඉන්නවා ඒගැන් රස්සාවල් කල්ලා ඉදිනෙදා ජීවත්වන අය මහිතනවා ඒගොලු ගැනතම අපි ගොඩක් බලන්න ඕනේ. අපි උදව් කරන ඇති උදව්කන්න පුළ එක ලෙවල් එකට එක තත්වකට විතරයි. එතනින් හැට අපිටත් උදව්කන්න බෑ. මිනිස්සු අපි සතුටින් හිටිය කිව්වට මිනිස්සු ඉන්න ටිකක් අමාරුවේ. මේ වගේ දෙයක් කරන එක හරි අපි ඇවිල්ලා මේ සින්දුවක් කියලා මිනිස්සුන්ගේ සිත ටිකක් වෙන තැනකට ගෙනියන ටික ගැන මං ඇත්තටම සියතට අද සුබ පතනවා. මේ වැනි දේවල් අපිට කරන්න එක හොඳයි මිනිස්සුන්ට කියලා. දැන් තරංග රේරන් සින්දු කියනම ඇවිල්ලා තියෙනවා. ඔව් ඉතින් නැතු ඉතින් ගායක වෙන්නේ ඒ වටේ. මේ සජිත්‍ර කොහොමද ජීවිතේ? මේ මැච් එක බැලුවද කියලා අහන්නේ? ඇයි නිඳ ගතද කියලා? නිඳ ගිහිල්ලා වාර්තා තිබ්බනේ. නිදිමත ගතියක් පේනවා. ඒයි නිදි මරලා හින්දයි මැච් එක බලලා ඒකයි. මේත් එක්කම අපි මතක් කරනවා විශේෂයෙන්ම අපේ ශස්ත්‍රි කතපත්තුත් ඉන්නවා හැමදාම වගේ. අපි එක්ක ඉතින් මේ චරිතේ නැති වෙන්නේ නැහැ නේ. අද හරි ලස්සනයි මේ පසුබිමත් එක්ක තවත් ලස්සනලාගේ. මේ දැන් අදත්තාවේ ජිප් එකේද? ඔව්. හැබැයි මට තේරෙනවා ඕගොල්ලෝ හොඳ ප්ලෑන් එකක් පිට මගේ ජීප් එක ගැන මානකට කවුරු හරි මෙයාට නෑ මේ මොනාරි කතා ටිකක් කියලා තියෙනවා. මොකද නෑ මම මේ මම මාධ්‍යයට ආපු කාලේ රස්සාවට ආපුම කාලේ කුරුණෑගල ගෙදර යනකොට එක දවසක් බස් එක යනකොට මට පේනවා බස් එකට ඉස්සරහින් රෝදයක් යනවා. බලද්දි මම යන බස් එකේ පිටිපස්සේ රෝදෙ ගෙනල්ලා යනවා. හොරණ පැත්තේ යද්දි ජිප් එකට ඉස්සරහින් රෝදයක් ගෙනල්ලා ගියාද? ඇත්තටම උනේ හැබැයි හොරණ නෙමෙයි උනේ. ආ කොහෙද උනේ? කොහෙද උනේ? තන වැඩන්නේ නැහැ මිට මොකද්ද සිද්ධ කියන්නේ? ඇත්තටම බහුවිද දැන් පාවිච්චි කරන ජීප් එකත් අවුරුදු මාළංග අවුරුදු 28ක් විතර. ඒක අතාරින් නැති ජීප් එකක් නේ. ඉතින් මම අනිත් ජීප් ඔක්කොම විකුණා ඔය ගේ හදද්දි ඔතන ඔය බිල්ඩින් හදද්දි ඒත් ඉතින් මම ඒක තියාගත්තා. ඉතින් මම මේකට හදන්න ඕනේ කියලා මම ඇමරිකාවට කැනඩා වලට ගියාම කැනඩාවේ මේකට අවශ්‍ය හැම දෙයක්ම අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඉතින් මම ඒක හයි කළා. ඒත් මම යනකොට රෝදයක් ගලුණා. එතන අර පිටිපස්සෙන් අපු වාහනයක් කරවල කිව්වද රෝදයක් කරනවා කියලා? ඒක ඇත්තටම හිනා උපදවසයක් නෙමෙයි. ඇත්තටම සාහසජනක දෙයක් වගේ. පල්ලමක රෝදේ යනවා. ඒ ජීප් එකේ රෝදේ මෙච්චර විතර ලොකුයි. ඒ රෝදේ ඉස්සරහක වාහනයක වැදනා නම් මිනිහකට වැදනා නම් මැරෙන්න උනම් පුළුවන්. රෝදේ ගිහිල්ලා ඉස්සරහ තාප්පේ වැදලා වැටුණා. මං දෙයියන්ට වැදනා රෝදේ යනවා පේනවා කාගෙවත් ඇඟේ නම් වදින්නේ. විනාඩි 5ක මං අර කැරි එකක් ගහලා කැරි එක උඩ යනවා. මං දැන් දැන් මෙච්චරලා පාර ගිය මිනිස්සු සිරිනරම නරම. පදල්ල කවුරු හරි එක්ක බන්දුලට පුර නැත්නම් කවුරු හරි ඕගොල්ලන්ට කතා කරනවා. ඕගොල්ලෝ වගේ මිති අපේ ක්‍රිකට් යාළුවෝ ගොඩක් ඉන්නවානේ. මේ ඔන්න අද එනවා 11ට විතර තරංගත් මේ පැත්තේ උයන්න ලෑස්තිලා තරංග පරණිතාන. ආ ඔව් එනවා කියලා මට කිව්වා. මේ දවස්වල ඇත්තටම ගොඩක් අය උයන්න ඇයිදර වෙනකත්ද නෑනේ. මේ 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 අය කට්ටියකින් බේරෙන්න තමයි හරුනේ. ඔව්නේ. මේ කට්ටිය ගෙදර ඉන්නවා නම් ඌයෝ ඕන. සජිත්‍ර කොහොමද ඉන්නේ? මේ දවස්වල අනුසය ඇත්තටම කිව්වා වගේ මේ එළියට බහින්නේ නැහැ. ගොඩක් වෙලා ගෙදරම තමයි ඉන්නේ. පුතාලා දෙන්නත් එක්ක ඒගොල්ලන්ගේ දඟ වැඩත් එක්ක ඉන්නවා. ඉතරම තමයි ඉතින්. ගෙදරම තමයි. මහරකටන ගොඩක් ප්‍රශ්න දිනවල ගහන්න තියෙනවා තියෙනවා. මටද හිනාවල දැන් තව කතාවක් තියෙන ඒ වගේම අහන්න. ඒකත් එහෙම අහන්නද? අහලා දාන්න අහලා දාන්න. හිනා යන සාසිකාත ආව වෙලා ඉඳන් හිනා වෙන එක කරන්නේ. බැට් කරන්න ගිහින් මැච් එකේ අර රස නැති කරන්නත් සම්පූර්ණ කතාව කියන්නේ සජිත්. රස කියන්නේ ඉතින් මේ මම එහෙට ගිහපම අර ජෙට් ලැග් එකත් එක්ක මට ටිකක් නිින්ද ගියා. නිින්ද ගියා කියන්නේ මැච් එක බලාගෙන යද්දී මට නිින්ද ආවා.
එතකොට හැබැයි කුමායියයි අපි දිනන්න හිටපු මැච් එක තීරියෝ අපි දිනලා වගේ තමයි හිටියේ. මං මං බය හිටියේ දැන් අර කැමරා එකක් හරි අල්ලුවොත් හොඳ නෑනේ කියලා. මං කොහොකටත් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා චුට්ටක් ඇස් දෙක පියාගත්තා. ඒක පොඩ්ඩක් නිඳ ගිහිල්ලා මම දන්නේ මම තොටියක් වැඩිපුර. ඊට පස්සේ එක පාටම විකට් යන්න ගිහිල්ලා අපේ ට්‍රේනර් හිටියා. එයා ඒ වෙලාවේ එක පාටම ආව හැරොල්ල පැත්තට යන යන මුන්න මේ හොම්මම නෙමෙයි කිව්වේ. ඉතින් ඊට හොඳට කිව්වා හොඳට කිව්වා. ඊට පස්සේ මම දාගෙන දාගෙන ඉඳි ආයි තව විකට් එකක් ගියා. මං එහෙම ගියා. ඊළඟට කවුද ඒ ඇහුවෙත් නැහැ. මං එහෙම දැන් යනවා. යද්දි පොඩ්ඩක් දිලි අයියා ගෙන් තමයි මට අහන්න සිද්ධ වුණේ. එතන හිටියේ එයා ඉස්සරහටම කීයක් ගහන්න තියෙනවද කියලා. ආයි කිව්වා හොඳට හොඳින්ම කිව්වා. මේ ඊට පස්සේ මම ඒ කීයක් ගහන්න තියෙනවද කියලා කිව්වේ නැහැ. ඒ ඊට කලින් දේවල් ගොඩාක් කිව්වහම මට අර කායි හා හා කියලා මං ගියා. මොකද දැන් සිහිය ඇවිල්ලා තියෙන හොඳටම. දැන් නෑ හොඳට බැන්නම සිහිනව. ඊට පස්සේ මං යද්දි මං එක්කෙනකින් අහගෙන ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඉතින් බෝල තුනක් තිබ්බලා අකුණු පහක් ගහන්න. මේ පළවෙනි බෝලේ ගහන්න හිටියේ ගහන්න උනේ නෑ ඇල්ලුවා. ඊට පස්සේ ඊළඟ එක පිටින් හයක් ගැහුවා. කොහොමද මේ අර ගම් පහ පැත්තේ එහෙම කට්ටිය ප්‍රතිචාර එහෙම එදා එදා ගම්පා පැත්තේ කට්ටිය ප්‍රතිචාර කියන්නේ මේ හුළු CID එකට ගියා හොඳ නෑ. අයියා අපේ අයියත් බැලලා තිබ්බා. පළවෙනි එක අල්ලද්දි ඩිෆෙන්ස් කරද්දි කුමාර අයියත් සෑහෙන කෑ ගහලා තිබ්බා. ඉතින් ගම්පහ පළවෙනි එකට සෑහෙන්න හොඳ කුණු හරපෙන් බැනලා දෙවෙනි එකේ පුටු පොලේ ගහලා රෙස්ටෝරන්ට් එක අතරම මේ පුටු පොලේ ගහලා තිබ්බා. දෙවෙනි හය ගෙවන් පස්සේ මම කරේ තියන් ගියා. එකම මැච් එකදී මේ බැනුන් හැව සහ වීරේකුණ අවස්ථාවක් තමයි. ඒ නිසා මේ සවුත් අප්‍රිකා ටීම් එක ගැන මම හිතන්නේ අමතක කරන්න බෑ සචිත්‍රට. ඔව් දැන් මේ වගේ අපේ ආදරණීය පිරිස් අපිට සම්බන්ධීකරණය කරනකොට මනෝජ් පිරිස් කියන නම අපිට අමතක කරන්න බෑ. විශේෂයෙන්ම මම හිතන්නේ අපේ මේ මේ රසිකටත් අයියාගේ ඔච්චර ආවත් මේ ෆෝන් එක මොකක් හරි සම්බන්ධ කරගන්න බැරි අවස්ථාවකදී විශේෂ වෙලාවකදී අපිට මේ සම්බන්ධතාවය ගොඩනගන්නත් ඔහු හුඟක් උදව් කරා කියන එකත් බොහොම කෘතවේදීව මේ වෙලාවේ මතක් කරනවා. සංගීත ගැන කතා බහ කරනකොට කලාකරුවන් පිළිබඳව කතා බහ කරනකොට මනෝජ් අයියා ගැනමත් අපිට හැමෝටම මතක් වෙනවා. ඒකත් එක්කම අපිට ගීතයකට ගියොත් හොඳයි කියලා තමයි හිතෙන්නේ දැන් නේ. ඕනේ. සින්දුවක් ඇහුවේ නැහැ නේද මේ ගායකයාගේ? ගීතයක්ම යද දවසේ එකතු වෙලා ඉන්නවා. ඔව් ඒකටම තමයි ලැස්තිලා ඉල්ල දෙන්නේ. අපි මොකටද යන්නේ අපි සසි සූදානම් නේ. හරි අපි අහමු. ශශික සංගීතය ලබා දෙන්න අපිට සූදානම්. අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නේ එහි කියෙත් නෑරි සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි කාලෙකින් මෙකියාවි නෑනේ වැඩත් වැඩි වෙන්නයි ළඟදීනවා නම් හොදයි නිවාඩුව දැන් දැන් ළඟයි ගමෙන් දියුමක් ඇවිල්ලා අක්කගින් වාගි මොකක් කියලාද දන්නේ එහි කියෙත් නෑනේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගින් වාගි මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනි නැවිත් නින්නේ
අපි කතා නොකර ඉමු හිනානුයිමු එක දවසක් අපි දැසින් දැසට ලංව බලන්නිමු එක මොහොතක් කල්පයක් සේ දැනෙවි කල්පයක් සේ දැනෙවි සචිත්‍ර දැන් මේ කල්පයක් සේ දැනෙවි කියලා කියනකොට එක දවසක්වත් ඉන්න බැරුණායි කියලා මං අහලා තියෙනවා. ඔයා SSC ගහන දවස්වල ඩෝම් එකේ නවතින්න දුන්නාම එක දවසයිලු හිටියේ. මොකද අද වර්තමාන බිරිඳ ඉරේෂා බඩු පොළොවේ ගහලා ගෙන්න ගත්තා අපිට දීලා ආච්චිලා. මේ පරායනකොට අපිට බෑද කතා කරන්නේ. ඔව් අපරාද පරායන පරායනකොට අපිට බෑද කතා කරන්නේ. අස්සා මුදා කරලා බලන්න අපිට මයිකෝ නෑ එළියන කතා කරන්නේ බෑද? ඔය ඇත්තට මේ පරා තේ තරංග පරණ ඉතාර තමයි එතකොට මේ ඩොමෙස්ටික් හිටියේ. ඉතින් මම ඉන්න ගියේ ඇත්තටම එහෙ බඩු පොලේ ගහලා තිබ්බේ නෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඔය සාමාන්‍ය වෙන. يعني එදාම විතරක් නෙමෙයි. අලුත් දෙයක් නෙමෙයි. අපර ඉරේෂෝ ගින්නන් දේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ මට ඉතින් ඉන්නේ එහෙ ඉන්න එපා. එන්න කියලා ගෝ ඒ ගොල්ලන්ගේ ගෙදර ඇවිල්ලා ඉන්න එහෙම එහෙම තමයි කිව්වේ දැන් ඉබ්බ දීදම්ම බුලේ ගන්න ඕව තමයි ඉතින් ඒ වගේ සිදුවීම් අපේ අනිත් පාර්ශවයටත් එනවද කියලා අහමුනේ හොඳ නැද්ද අප්පා ඒ කියන්නේ මම අපි ගහන කාලේ ක්‍රිකට් පිට වැඩි වෙනස් මම හොර නැ ඉඳන් ඇත්තටම ආවේ මම ගොඩක් වෙලාවට මං කොළඹ ඉඳදී ගිහින් ගොඩක් හිටිය අර්ජුනේ ගෙදර නෑ නෑ ඒක නෙමෙයි අහන්නේ බිල්ලගෙන් අදන්තයෙන් තම් වෙනවද කියලා අන්න ප්‍රශ්නේ මම මේ ඒව නෝ අම්මෝ මම මේ වෙනත්කට මාතෘකාව දාන්න ලස්සන්ට කියන්නේ ඉතින් මෙයා ඒක ඇදලා ගන්න නෑ මාතෘකාවට බන්නේ බිල්ලගෙන් අදන්තයෙන් තම් වෙනවද ඒක මට වගේ නේද මම ලස්සන්ට කතා කරලා ගියා ඇත්තටම ඇයිව පැන්නේ නෑ ඔක වහන්න ගිය දැක්ක තමන් කියනවා ඔය ඉතින් බිරින්දාවක් කියන්නේ එහෙම නේද ඇත්තටම එහෙම නොවෙනවා නම් එහෙන අපිට දීලා තියෙන අපේ ජීවිතේ අපිව ටෙස්ට් කරන්න තමයි ආව අපිට ගෙදරට ගෙන දීලා තියෙන්නේ අපිට ඉවසීම උගන්වන්න තමයි දීලා තියෙන්නේ ඒකින්ද අපි බුදුදහම අනුව ඉවසන්න ගොඩක් පුරුදු කරන එක්කන අය ඉතින් යාත් එක්ක ජීවත් වෙනවා නම් ඉවසීමෙන් ජීවත් වෙන්න ඕනේ ඒක තමයි බුදුදහම ප්‍රගුණ කරන්න පුළුවන් ගේ ඇතුලේ ඉඳන් ඉවසන්න ඉගෙන ගන්න ඉවසන්න ඉගෙන ගන්න ඔකටම උගන්වන්න ඒ දීලා දෙන්නේ ඇත්තටම ඉවසන්න ඉගෙන ගන්න. නමත් කියමු නැත්තම් හොඳට බලාගෙන ඉන්නවනේ. ඔව් ගෙදර ඉන්නවා. දැන් නම කියන්නේ. වින්දයා වින්දයා. වින්දයා වින්දයා දෙපාරක් කරක්ක. ගෙදර බය තියෙනවා. බය දෙනවා. වින්දයා වින්දයා. හැබැයි ඒ වගේ ප්‍රශ්නවලදී හරි නේද? මේ ටිකක් බේරිලා යන්න හරි දක්ෂයි නේ. ආ ඒක නිකන් ඉතින් මෙච්චර කාලයක් ඉඳන් අපි ඉගෙන ගත්ත ක්‍රිකට් යෝයි දෙක ඉගෙන ගත්තා දෙකයි හරි බේරිලා නේ එකක් ක්‍රිකට් ගන්න අනික බේරිලා වෙනදාට මම මගේ හිනාව හොඳට පාලනය කරන් හිටියේ මගේ සම්පූර්ණ හිනාව දාලානේ මට අද පාලනය කරගන්න ඒත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනේ සීරෝ හෑන්ඩ් සැනිටයිසර් ගැන මොකද විශේෂයෙන්ම පැය 4ක් පුරාවට ඔබට ආරක්ෂාව ලබා දෙන එකම සැනිටයිසර් එක තමයි සීරෝ හෑන්ඩ් සැනිටයිසර් කියලා කියන්නේ අනිවාර්ය අනුමත නිෂ්පාදනයක් ඒ වගේ දේශීය නිෂ්පාදනයක් අපේ රටේ නිෂ්පාදනය කළ තවත් රටවල් ගණනාවකට අපට අයින කරන අපේම දේශීය නිෂ්පාදනයක් විශේෂයෙන් මතක් කරනවා නම් සුපිරි වෙනසල් වලින් මේ දිනවලදී ඔබට විශේෂ වට්ටමක් සහිතව සීරෝ හෑන්ඩ් සැනිටයිසර් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ගැනත් අපි බොහොම ආදරෙන් ඔබට මතක් කරා. ඔබට වට්ටම් සහිතව ගන්න පුළුවන් අද දවසේ මේ තියෙන්නේ මේ ආදරණීය දෙපළට සීරෝ හෑන්ඩ් සැනිටයිසර් වෙතින් ලබා දෙන ත්‍යාග දෙක. විශ්වාසයි. නේ. විශ්වාසයි. ආරක්ෂාව විශ්වාසයි. දැන් ඔය හැම එකක් එක්කම අනුසය මේ කුඹුකේ වලව්ව ඔබේ නිවස ඒත් එක්ක මේ પરම්පරාව මහා ලොකු සේවයක් ඒ ප්‍රදේශයට කරපු પરම්පරාවක් විදිහට අපිට මතක් වෙනා මේ වෙලාවේ ඔබේ ගම ඔබේ මුල් ගම පිළිබඳව කතා වහ කරනකොට කොහොමද අතීතය ගැන පොඩ්ඩක් අපි මතක් කරොත් එම හුඟක් තැන්වලදී ඔවා කියවෙන්නේ නැති දේවල්. ඇත්තටම ඔය අපේ ගෙදර තමයි ඔය දිමුතු මුතු පළවෙනි ටෙලිග්‍රෑම් එක කරන්නේ දවල් රාත්‍රිය ගිරය
අනන්ත සිටු මැදුර ගුන්නක් කරනවා. ඇතට මේක මගේ ආතා හදපු ගේ ආතටයක හම්මන්න ඒ නම්බුනාමිට තමයි ඉදි මංකිව ස්කෝල තුනක් හදලා ආතා ආණ්ඩුවට පරිත්‍යාග කරනවා. තක්ෂිලා මහවිද්‍යාලයේ ග්‍රවුන්්ඩ එක ආත පරිත්‍යාග කරලා තියෙන්නේ. හොරණ සෙමෙට්‍රික ගුඩක් දේවල් කටයුතු කරලා තියෙන්නේ. මොකද ඒ අර මුහන්දිනම් නාමය ගන්න ආණ්ඩුවට දේවල් දෙන්න ඕනෑ. එහෙම පවුලක් ගැන එහෙම හදපු ගේ තමයි මේ අපි මේ අද තුන්වෙනි පරම්පරා අපේ ළමයි හතරවෙනි පරම්පරා තාම ගේ තියෙනවා. හොඳට අම්ම තනියෙන් ගෙදර ඉන්නවා. ඇතනම ඒ මුහන්දිරම්කම ගන්න තමයි ඒ දේවල් හදලා. අපි දැන් ඉන්න ගෙදර මට මතකයි අපේ ගෙදර ඉස්කෝලයක් තිබ්බා. දැන් අයියාගේ හදලා තියෙන තැන මම මට ඉස්කෝලේ බිල්ඩින් එක මතකයි. ඉස්කෝලේ මතක නෑ. හැබැයි ළමයි 100ක් හිටියලු. සියක් විතර හිටපු ඒ කියන්නේ අර ඉස්කෝල තුනට ආත පරිත්‍යාග කරපු ඉස්කෝල තුනට අමතරව තව වත්ති ඉස්කෝලයක් හදලා. ආහ්. ඔය ඉස්කෝලේට ළම ඒ ගමේම ආය පන්සල හදලා තියෙන ආත කුඹුකේ. ඒ වගේම ඊට පස්සේ තමයි ඉතින් ඔය ඉස්කෝලේ අර කුඹුකේ අනිත් දැන් තියෙන එතෙන්ට මම හිතන්නේ එතකොට ජනසතු වෙනවනේ. ඊට පස්සේ ආණ්ඩුවට ගන්න ඉතින් එහෙම එතකොට ඉතින් කතා බහ කරලා වෙන තැනකට ඉස්කෝලේ ගෙනිච්චා. නැතනම් දැන් තියෙන ගේ යහපැත්තේ එහෙනම් අද ඉස්කෝලයක්. නිර්මාණවලට දැවැන්ත මෙහෙවරක් කරා වගේම කලාවට මෙහෙවරක් කළා වගේම ප්‍රදේශවාසීන්ට ප්‍රදේශයට ලොකු මෙහෙවරක් කරපු පරම්පරාවක් එක්ක ඒ අතීතයේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න පුළුවන් නේද? ඇත්තටම ආතල කරපු දේවල්. අපි ඉතින් ක්‍රිකට් ගහුවා වගේ ආතා තමයි ඇත්තටම ඒ මම නැවතත් කියන්නේ ඒ මුහන්දිරම් කර්ම ගන්න ආණ්ඩුවට එවැනි දේවල් පරිත්‍යාග කරනවා. ඒ ගොඩක් දේවල් පරිත්‍යාග කළා. ඉස්කෝල දෙකක් සමග ඔය දැන් ගේ ගාව තිබ්බ අපේ වත්තෙම ඉස්කෝලේට යාබද මට මතකයි පුටු මේස ලොකු බිල්ඩින් දෙකක් තිබ්බා. ඒක කඩලා දාලා දැන් නම් එතන වෙන ගයක් තියෙනවා අයියාගේ. ශෂි කතපත්තුත් අපිත් එක්ක ඉන්නකොට ශෂික ඔය ඉතින් නිකන් තියන්න හිතෙන්නේ නැහැ අපිට. අපිට දෙමුකෝ හොඳ සංගීත කණ්ඩයක් ඊළඟ ගීතයට. අනුෂ සමරනායක ගයන්න සූදානම් ශෂි කතපත්තුගේ සංගීතයට. මෙරන් ඔංචිල්ලේ පෙම්ගී කයමින් පදිනට එන්නේ මාසුර සියුමැලිය. උඩරට තාලෙට ඔසරිය ඇඳලා මුතු දෙපොටක් බැඳලා කන්නගරන් තෝඩුද ලෙලවාලා සරසවි කුමරී වගේ සුරතල් සොදුරි මාග රැජිනි ඔබ මගේ සුදු සුකුමාලේ. අඹරුක් සෙවනැල්ලේ මෙරන් ඔංචිල්ලේ පෙම්ගී ගයමින් පදිනට එන්නේ මාසුර සියුම් මැලියේ. සුරුතු මහේ මද සුළඟේ සැලෙනා අරලා දඹ අත්තේ හිරවිය හා හිරවා එක තුරුල ඔංචිලි පදින ලෙසේ ගෙලවට අතලා පෙම්ගී ගයලා අපි පදිනෙමු ඔංචිල්ලා. අබරුම් සෙවනැල්ලේ මෙරන් ඔංචිල්ලේ පෙම්ගී ගයමින් පදිනට එන්නේ මාසුර සියුම් මැලියේ. සුදු අරලිය මාලා පලදා ඔබ සරසමින් මැණිකේ
කලලෙ කොපුලේ දෙතොලේ බීබි මම මත්වෙමි මැනිකේ තුරුවදුලටවි තුරුල්ලේ නැලවි අපි ගයමු අමර පෙම්ගි අමරු සෙවනැල්ලේ මේරන් ඔංචිල්ලේ පෙම්ගි ගයමින් පදිනට එන්නේ මාසුර සිව්මැලියේ බොහොම සුදේ හරි ලස්සනයිනේ නේ හා මං හිතනවා අමාරුම සින්දු අසක් චිත්‍රපටිය මේ ඉන්සියන් කිව්වා කියලා හිතනවා සජිත් දැන් මේ අනුශයත් එක්ක කටයුතු කරනකොට කොහොමද ක්‍රීඩාවත් එක්ක විවිධ තැන්වලට යන්න ලැබෙන අවස්ථා තියෙන්නේ නැති කොහොමද ජීවිතේ දැනෙන්නේ අනුශයයි මමයි අතර මේ මගේ ක්‍රිකට් කැරියර් ගත්තාම අපි දෙන ගොඩක් එකට ඉඳලා තියෙනවා එකට වැඩ කරලා තියෙනවා මම ඒ ටීම් ගහන කාලේ ඉඳන් කෝච් කෙනෙක් විදිහට මෙමි ඉන්න තැනක ඉනවා නෙමෙයි කෝච් කෙනෙක් විදිහට විතරක් නෙමෙයි වෙලාවකට තාත්තා කෙනෙක් වගේ වෙලාවකට හොඳම යාළුවෙක් වගේ සහෝදරයෙක් වගේ ඒ කියන්නේ ඒක ඒ හැම එකකටම අත්දැකීම් තියෙනවා මට මොකද මම ඉංග්ලන්ඩ් ඒ ටීම් එක එක්ක ගිහිල්ලා මම එක වෙලාවක මං ගොඩක් තනියනවා මට පොඩි ප්‍රශ්නයක් වෙලා ඉතින් ඒ හැම වෙලාවකම කාමරේට ඇවිල්ලා මාත් එක්ක වැඩිපුරම හිටියේ අනුසය මාත් එක්ක වැඩ කරේ වැඩිපුරම අනුසය ඒ කියන්නේ අනුසයගේ ජොබ් එක ෆාස්ට් බෝලිං කෝච් හැබැයි හිටියේ මාත් එක්ක ඉතින් අර ඒක ඒක අර ඒ වෙලාවට දැනෙන දේ ඒක කියන්න බෑ ඉතින් මමයි අනුසය ගොඩක් ක්ලෝස් අපි ගොඩක් එකට ඉඳලා තියෙනවා ඉතින් ඒ වගේම නැෂනල් ටීම් එකට ආවහමත් අනුසයත් එක්ක තමයි මම වැඩ කරන්නේ. ඉතින් මේ අනුසයගෙන් ගන්න තියෙන දේවල් මං හිතන්නේ හරියට අනුසයව පාවිච්චි කරලා නැහැ. මේ වෙන තුරාවටම අපි කිමුක අදාළ නිලධාරීන් කියලා. මොකද හේතුව ෆාස්ට් බෝලිං විතරක්ම නෙමෙයි. බැටින් ගත්තාම ඒ කියන්නේ ඒක හැදෙන්නේ මේ සමහරලාට දැන් අපි ක්‍රිකට අපි ගහන මැච් එක ගැහුණාට බලන් ඉන්න කෙනෙකුට අපට වඩා දේවල් පේන්නේ ඉඩ තියෙන. ඒ වගේ අනුශයයේ පරාසය ටිකක් ලොකුයි. කියන්නේ බැටින් පැත්තෙන්ද බෝලින් පැත්තෙන්ද ස්පින් මම ස්පිනර් වුණාට මටත් කියලා දෙන දේවල් තියෙනවා ගොඩක් වෙලාවට. කියන්නේ මේ ස්පින් පැත්තෙන් ඉතින් අපරාධයක් මේ කාලයක් නැති වෙලා හිටියා. කියන්නේ ඉතින් ඒ දේවල් අපරාධය. කියන්නේ සහෝදරයෙක් විදියට කෝච් කෙනෙක් විදියට හොඳ මනුස්සෙක් කිව්වා. මටත් ඒකට එක්කව ගන්න. මොකද දැන් ඇත්තටම සචිත්‍රට වුණා පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ ඉතින් කියන්න ඕක මේ අත නැවෙනවා කියලා. මොකද ඊට ඉස්සෙල්ලා දවසේ අපි දෙන්න ප්‍රැක්ටිස් වල ඉන්නේ නැද්දි එංගලන්තේ විකට් ගන්න ඕන නම් සචිව මං කිව්වා පොඩ්ඩක් කපන්න ඕනේ බෝලේ කියලා. ඉතින් කපනකොට පොඩි දේවල් ටිකක් අපි කළා. හැම බෝලේ කැපුණා. ඒක ටිකක් ඒ ඇක්ෂන් එක ටිකක් සස්පිෂස්. ඉතින් මෙයා විකට් හතරක් ගත්තා. ඒගොල්ලන්ගේ හොඳම හතර ඒ කියන්නේ හතරෙන් තුනක් ස්ලිප් එකේ. ඒ කියන්නේ එකක් කපලා අනිත් එක එළියට දාපහම ස්ලිප් එකේ. ඉතින් ඒගොල්ලෝ ඊළඟ දවසේම ඒගොල්ලන්ගේ මැච් එකද ඒගොල්ලෝ පරාදයි. ඒකින්ද ඒගොල්ලන්ට හරි ප්‍රශ්නයක් වෙලා මෙයාට ප්‍රශ්නයක් ඇද්දා. ඇදලා පළවෙනි දවසේම මාළඟට ඇවිල්ලා අපි අනුෂයි මයි ක්‍රිකට් ඉවරද? ඉතින් ඒක ඇහුවම අපිට හෝස් ගන්නවා. ඉතින් මේ ළමෙක් නේ දැන් මෙයා පටන් ගත්ත ඒත් මේක ආවහම ඉවර වෙන්න පුළුවන් තැනක් තමයි. ඊට පස්සේ ඉතින් මම දැන් මට උමනා කරලා තිබ්බා ඇත්තටම මෙයාම බෝල කෙනෙක් හැටින්නේ බැට්ස්මන් කෙනෙක් හැටියට හරි ටීම් එකේ ගහන්න. එතකොට ICC එක ඉංග්ලන්ඩ් මේකෙන් කිව්වා එහෙම ගහන්න බෑ. එක්කෙනෙක් නැවතුහම එයාගේ ක්‍රිකට් නවත්තන්න කියලා. ඒකින්ද මෙයාම මම ඉතින් මම එයාත් එතකොට දැන් මෙයාට ක්‍රිකට් නෑ එතන ඉඳන්. අයි මේ ප්‍රශ්නේ විසඳන්න කා ඉතින් එදා ඉඳන් මං කරපු වැඩේ මගේ ජොබ් එකට වැඩි මම එයාත් එක්ක තමයි එළියට ගියේ. එයාගේ කාමරේට යනවා. ඉතින් ළමෙක් වැටෙනවා දැන් ඉතින් ඊළඟට එයා හිතන්නේ මගේ ජීවිතේ ඉවරයි. මම මෙතනින් ක්‍රිකට් නවත්තනවාද ඊළඟට ජීවත් ඉතින් අපේ ජීවිතය වල අපි මේකෙන්මනේ අපේ ජීවිතේ ගොඩනැගුණේ. ඉතින් එහෙම බලනකොට ඇත්තටම මම අර එහෙම අයිසොලේට් වෙන්න දෙන්නේ නැහැ ළමයාත් එක්ක ගිහිල්ලා. ඉතින් මේක තමයි මේ වගේ ආය සාර්ථක වෙන්න හේතුව. ඒ කියන්නේ අපි ක්‍රිකට් කියලා කෝච් කරන ගියම මම ස්පෙෂලායිස් කරලා තියෙන ෆාස්ට් බෝලින්.
ඒත් මේ ඇඟ වැඩ කරන මැකනිසම් එක, ඒ කියන්නේ මේ බයෝමැකනික්ස් කියන පාට් එක ගැන අධ්‍යයනය කරාම බෝල් කරන්න, බැට් කරන්න, ෆීල් කරන්න, තව ක්‍රීඩාවක් හරි කරන්නේ කොහොමද, මේ ඇඟ වැඩ කරන යාන්ත්‍රණය ඒකට උදව් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තට පස්සේ ඕන දෙයක් ගැන සාමාන්‍ය මට කියා දෙන්න දැනුමක් තියෙනවා ඒක ඉගෙන ගත්තාම. හැබැයි තමන් තමන් ගහපු ක්‍රිකට් එක වෙනස්. ඒ ක්‍රිකට් එක හැමෝටම ඇප්ලයි කරන්න බෑ. ඒ කියන්නේ එක්කිනෙකුට එක්කෙනෙක් වෙනස්නේ. හැබැයි එක්කිනෙකුට එක්කෙනෙක් සමාන්තර තියෙනවා මේ ඇඟ වැඩ කරන යාන්ත්‍රණේ. ඉතින් ඒක ගැන ඉගෙන ගත්තාම දැන් අපිට ඕන දෙයක් කියා දෙන්න පුළුවන්. ඉතින් ටර්න් වෙන්න මෙහෙම බෝල් කළොත්, ඒ ටර්න් කරන්න උදව් වෙන්න මෙන්න මේ ඇඟ මෙන්න මෙහෙම තිබ්බොත් කියන දේ අපි දන්නවා. දැන් අපි ඒක ඉගෙනගෙන තියෙන හින්දා මම ස්පිනර් කෙනෙක් නොවුනත් මම ඒ ටර්න් කරන ක්‍රමය දන්නවා. ඉතින් ඊළඟට ළමයා කරන දේ මෙයා සතුයි. ඒ කියන්නේ බැට්ස්මන් කෙනෙක් අවුට් කරන ක්‍රමේ ඒ ඇවිල්ලා, ඒ කියන්නේ ටැක්ටිකල් පාර්ට් එක. ටෙක්නික් එක හැදුවාම ඉතින් මේක ඉබේම වෙනවා. ඒකින්ද ඉතින් PL A tour එක ගියේ නෑ. මම ගියේ ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක්ට. ඉතින් මම මෙයාත් එක්කව ඉතින් මෙයා ඊළඟට කම්බෑක් එක දීලා රටට ගහලා කොච්චර දක්ෂ අපි ඒ ළමයින්ව වැටෙන්න නොදී අපි ඒ ළමයින්ගේ අත්තලක් විදියට හිටපු හින්දා මෙවැනි ක්‍රීඩකෝ කී දෙනෙක්, ඒ කියන්නේ මෙයා SSC එකට එහෙම එනකොට මම දන්නවා මෙයා සාමාන්‍ය මෙයා කොච්චර කාලයක් හිටියද ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එක ගහලා හොඳට ගහලා පර්ෆෝම් කරනවා 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 එන්න හම්බෙන්නේ. ඒ කියන්නේ එච්චර අමාරු ඇතුළට එන්න. හැබැයි ආවහම එයාට එතන ඉන්න නම් කිසිම අපහසුයක් උන්නේ නැහැ. එච්චර දක්ෂ. දැන් ඒ වගේ අවස්ථාවක මොහර්ගා, දැන් ඔබට කොහොමද දැනුනේ දැන් යම් උපදේශයකුත් දීලා ඒකත් එක්කත් ටෙක්නික් එකක් පොඩ්ඩක් වෙනස් කරලා වෙන තැනකට ගෙනල්ලා මේ වගේ ටිකක් හිතා ගන්න බැරි අවස්ථාවක ඒ වගේ දැඩි තීරණයක් ආපුවම නැත්නම් ඒ වගේ අවස්ථාවක් උදා වුණාම පුහුණු කරුවෙක් විදිහට මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඔව් දැන් අපිට දැන් ඔයා ওই ප්‍රශ්නේ අහන විදිහට අපිට මේක හරි සරල දෙයක්. මොකද අපේ ගේම් එකේ තියෙන දෙයක්. එකනේ හිම් වෙන්න පුළුවන්. දැන් ඊට හේතුව තමයි ළමෙක් පර්ෆෝම් කරනකොට ඒගොල්ලෝ බලනවා එක පාටම ඒ ළමෙක් පර්ෆෝම් කරනවා නම් ඒ ළමයට එක පාටම බ්ලඩ් සැම්පල් එකක් ගන්නවා. යූරින් සැම්පල් එකක් කරන් බලනවා මේගොල්ලෝ මොනවා හරි ඩ්‍රග් එකක් කරනවා කියලා. මේගොල්ලෝ හොඳට විකට්ස් ගන්නකොට බලනවා මෙයාගේ අතේ මොනවා හරි ඉරියව්වක් තියෙනවද? මොකද අපි එන්නේ මේ සබ් කොන්ටිනන්ට් නේ, මේ අපේ ආසියාතිකරේ නම් එන අය නේද? අපි එංගලන්තේ ගිහලා අයි මෙයා විකට් ගන්න. ඉතින් ඒගොල්ලෝ බැලුවා මෙයාගේ ඉතින් මොනවා හරි ඒගොල්ලෝ අපිට බාධාවක් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඒ බාධාව කරන. ඉතින් ඒක අපිට නිකන් පුරුදු දෙයක්. අපි දන්නවා මේක මෙම් වෙන්න පුළුවන්. හැබැයි ඊළඟට අපි ඒ ළමයාව, ඒ කියන්නේ බයෝමැකනික්ස් කියන්නේ මේ ඇඟ වැඩ කරන මැකනිසම් එක දන්න, ඒ කියන්නේ ඒක ඉගෙන ගත්ත ලෝකේ ඉන්නවා රිසර්ච් කරලා ඉගෙන ගත්තම ප්‍රොෆෙසර්ස්. ඉතින් ඒ කෙනෙකුට අපි හදලා දැම්මහම, ඒ කියන්නේ මේක කලේ නම් PL තමයි එතකොට හිටියේ. PL මායි තමයි ස්පිනුයි ෆාස්ට් බෝලෙනි බැලුවේ. ඉතින් එහෙම PL කළා කියලා දැන් PL නොහිටියොත් බෝලය හින්දින්න මම බැලලා මේගොල්ලන්ගේ බෝල මේගොල්ලෝ ස්පොට් බෝලින් කරන්න අනන්තවත් උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි සාර්ථක වෙන්න පළවෙනි දේම තමයි අපි මේ කණ්ඩායමක් හැංගීමේ. මෙයා කරනකන් ඉන්නේ නැහැ. අපි එහෙම හිටියේ අපි එක අවුරුදු 2015 වෙනකන් අපි එහෙම හිතේ තමයි මම හිතනවා සචිත්‍ර අපි ඔළුව ඉස්සුවෙත් නේද? ඔව් අනිවාර්යෙන්. මේක කියන්න ඕනේ තරම මේ ගොඩාක් මම දන්නේ මම සමහර වෙලාවවල දකිනවා සමහර කෝචස්ලා ඉන්නවා මම කියන්නේ මේ ලංකාවේ විතරක් නෙමෙයි මේක ඉන්ටර්නැෂනල් වෙන්න පුළුවන් ස්කූල් ලෙවල් එකේ ඉන්න පුළුවන් සමහර කෝචස්ලා ඉන්නවා ඒගොල්ලෝ ඩිපෙන්ඩ් වෙන්නේ ප්ලේයර්ගේ පර්ෆෝමන්ස් මත. එතකොට ඒ ප්ලේයර්ගෙන් තමයි කෝච් ගොඩ යන්න බලන්නේ. නැතුව කොයි වෙලාවකවත් ඒ බෝලට හරි ඒ ප්ලේයර්ව හදන්න ප්ලේයර්ව ඩෙවලොප් කරන්න නෙමෙයි ගොඩක් වෙලාවට ට්‍රයි කරන්න. හැබැයි අනුෂායියා ගොඩක් වෙලාවට අපි කියමු හොඳටම දන්න කෙනෙක් ගියුණත් මොකක් හරි වැරද්දක් තියෙනවා නම් එයා ඒක හදන්න ට්‍රයි කරනවා. අර ඒ දේ තමයි මම හිතන්නේ කෝච් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. ඒක අපි ඉතාමත් හොඳ තැනකට අවසානය ආවා කියලා හිතනවා. බොහොම රසවත් තැන්වලින් පටන් අරගෙන හරවත් දේවලුත් එකතු කරගෙන ගීතයේ සංගීතයත් එක්ක බොහොම රසවින්දනාත්මක තැනකට අවිලා අපිට දෙන කාලය අවසන් වෙලා තියෙන මහර්ග නිසා සමුගන්න සූදානම් වෙන. අපි මතක් කරමු අපේ හිතවතා පිළිබඳව. ඒ අතරතුර අපි මේ ත්‍යාග ලබා දෙන්න සූදානම් වෙනවා. බොහොම ස්තුතියි දවසේ අපිත් එක්ක සහභාගී වුණාට. විශේෂයෙන් මතක් කරන්නම් 0. ඔකේ.
හැමදාම වගේ අත්වල් බැඳගන්නේ. ඉතින් පැය හතරක් පුරාවට නොවඩුව ඔබට ආරක්ෂාව සපයන්න සූදානම් ඉන්න සීරෝ හෑන්ඩ් සැනිටයිසර්ස් ගැන විශේෂයෙන් මතක් කරන එන්.එම්.ආර්.ඒ අනුමත නිෂ්පාදනයක්, දේශීය නිෂ්පාදනයක්. ඉතින් අපේ රටට විතරක් නේ, තවත් රටවල් ගණනකට අපි නෑනේ කරන අපේම නිෂ්පාදනයක් විදිහට සීරෝ හෑන්ඩ් සැනිටයිසර්ස් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබට මේ දිනවලදී සුපුරුදු වෙල්සන් වලින් විශේෂ වූ වට්ටමක් සහිතව මේ මිලදී ගැනීමේ හැකියාව තියෙන බොහොම සතුටින් මේක මතක් කරන්නේ. මොකද පැය හතරක් පුරාවට ඔබට නොඅඩුව විශ්වාසෙන් ආරක්ෂාව සපයන හින්දා. ඒ බවත් මතක් කරමින් අදට අපි සමු ගන්න සූදානම් වෙනවා. අපි විශේෂාංගය රසවත් කරන්නට, හරවත් කරන්නට අපිත් එක්ක අත්වල් බැඳගත්තු ප්‍රවීණ ක්‍රිකට් ගුණකරු අනුර සමරනායකතුමාටත්, ඒ වගේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සජිත්‍ර සේනා නායකටත් අපි බොහොමත්ම සූදානම් වෙනවා. අයි දවසක අපි මුණගැහිලා කතා බහ කරමු. ආයිබෝන්. ආයිබෝන්. සතුටක් අපිට ආරාධනා කිරීම ගැන. ඇත්තටම විනෝද පැයක් ගත කළා, දැනුනේත් නැහැ. ගියද තේරුන්නේ නැහැ. එහෙම නැගිට අපි ශෂිකගේ සංගීතයත් මුසුවේ මේ අද දවසටත් මුසුුණා වෙන දවගේම බොහොම ස්තුති ශෂික. අයි දවසක අපි මුණගැහමු විශේෂම ලැබෙන ඉරිදාවේදී. එමනම් අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමුගෙන යන්න. හැමදාමට බොහොම පරිස්සමෙන් ඉන්න කියලා තමයි අපි මතක් කරන්නේ. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.